ශ්‍රීලංකාවට විදුලි වාහන ආනයනය කරන සමාගම් 80ක සහභාගීත්වෙනුයි මේ පැවැත්වෙන්නේ ප්‍රදර්ශන කුටි 150කින් මෙය සමන්විතයි නවීනතම විදුලි මෝටර රථ විදුලි ත්‍රිරෝද රථ විදුලි බයිසිකල් ආදී වාහන රසක් ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන විදුලි වාහන ප්‍රදර්ශනය හෙට දිනේත් පැවැත්වෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයින් විසින් සාදන ලද රේසින් කාර් රථයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍ය ආචාර්ය බන්තුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව හා ආචාර්යවරුන්ගේ නවෝත්පාදනයක් විදුලියෙන් ක්‍රියා කරන රේසින් කාර් එකක් හදලා තියෙනවා. දැන් මේ වගේ ලංකාවේ විවිධ විද්‍යුත් වාහන නිෂ්පාදකයෝ එකලස් කරන අය ආනයනය කරන අය 100කට වැඩි ප්‍රමාණයක් තමයි මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට සහභාගී වෙලා ඉන්නේ අනාගත පරම්පරාවට විද්‍යුත් වාහන පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ දිනවල මේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්න කියලා මම ආරාධනය කරනවා මේ හැමතිස්සම එතකොට මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට මේ පැරිස් සමග කරපු කිවිසුමට විපක්ෂ නායකතුමාගේ බලනෝනේ විපක්ෂ නායකතුමන් මොකද තේරෙන්නේ නැන්නේ මේ පිළිවන් මේ බස් ගාස්තු වලින් රුපියල් 2යි හැමතිස්සම දේශපාලන වශයෙන් බැදීයත් වෙලා බස් ගාස්තු තීරණය කරන්න බෑ ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවක් පත් කළා කොමිෂන් සභාව විසින් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනවා ඒ තියෙන නිර්ණායකයන්ට අනුව බස් ගාස්තු අඩු වැඩි කළ යුතු ආකාරයේ තීරණය කරනවා මිස දේශපාලනඥයන්ට ඇමතිවරුන්ට බස් ගාස්තු තීරණය කරන්න බෑ නෑ ගොඩක් අය පඩි වැඩි කරගෙන යනවා මේ ඒ ගන්න ණය වලින්ද නෑ පඩි වැඩි කරන්නේ නැ කිසිම කෙනෙක් ගුරුවරුන්ගේවත් නෑනේ නෑ ඔබතුමාට කැමති නම් තව වැඩියෙන් බදු ගෙවත් පඩි වැඩි කරලා දෙන්න පුළුවන් ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ කැමතිද